මේ කටයුත්ත සඳහා මෛතුන මගේ මේ කටයුත්තේ ආරමුණ තමයි අතන තිරයෙන් දැක්වෙන්නේ. ජා විවිධත්වය තුල එකමුතුව අපට කියන ජායාගේ දැක්ම අපේ මෞබිමේ ගමන් මාර්ගයට පහන්ට එළිය දෙන පහන් තැබක් වේවා, ශක්තියක් වේවා. ඒ අරමුණ ඇතුව තමයි මම මේ කෘතිය නිර්මාණය කළේ. මට මතක් වෙනවා ඩී.එස්.එල් නායක මහත්මයා, මට මතක් වෙනවා ජායා මහත්මයා, වගේම ජාත්‍යන්තර තලයේ ගත්තම මණ්ඩෙලා වගේ මහත්වරු ගැන මතක් වෙනවා. රටක යහපත සඳහා ඒ උදවිය මවපු සිහින මට මතක් වෙනවා. ඒ නිසා මම දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අතීත නායකයෝ අපේ රට පිළිබඳ මවපු සිහිනයන් සැබෑ කරන්නට මේ පොත තර්මක හරි උදව්වක් වෙනවා නම් මට ඒකට ලොකු සතුටක්. මම ඒ අරමුණ ඇතුවයි මේ පොත නිර්මාණය කළේ. මට මතක් වෙනවා ඩී.එස්.එල් නායක මහත්මයා, එදා නිදහස් සටනේ අන්තිම භාගය, ඒ අරගලයේ අන්තිම කොටස මම විශ්වාස කරනවා බුද්ධියෙන් කරපු අරගලයක් කියලා. අපි යටත් කරගෙන හිටපු අධිරාජ්‍යවාදීන් එදා උපාය මාර්ග යෙදුවා අපිව බෙදන්න, අපිව වෙන් කරන්න. උඹලා එකතු වුණේ නැත්නම් නිදහස දෙන්න බෑ. මිනී මරා ගනෙයි, ඇඬ කොටා ගනීවි. එකතු වුණොත් විතරයි නිදහස දෙන්න පුළුවන්, අධිරාජ්‍යවාදීන් කිව්වා. ඒ අභියෝගයේ ඉදිරියේ සිංහල මහ සභාව, දෙමළ සංගමය, යෝනක සංගමය, බර්ගර් සංගමය, මේ ඔක්කොම එක කඳ උඩකට අරන් එදා ඩී.එස්.එල් නායක මහත්මයා නගපු හඬ මට මතක් වෙනවා. මොකද්ද ඒ තුමා කිව්වේ? එදා සිංහල වෙච්චාවේ, දෙමළ වෙච්චාවේ, මුස්ලිම් වෙච්චාවේ, යුරේෂියන් වෙච්චාවේ අපි එකම ජාතියක්, ශ්‍රී ලාංකික ජාතිය. ශ්‍රී ලාංකික ජාතියට ආශිර්වාද වේවා කියලා 1946 සැප්තැම්බර් 6 වෙනිදා මේ රටේ විවිධ ජන කොටස් එක කඳ උඩකට ගන්න ගමන ආරම්භ කළා ඩී.එස්.එල් නායක මහත්මයා. ඒ පාරේ යමින් එතුමාට ශක්තියක් දුන්න ජායා මහත්මයා. එදා නොයෙකුත් උපාය මාර්ග යොදලා අපිව බෙදන්න හදනකොට 50ට 50, තවත් නොයෙකුත් කොන්දේසි දාලා ඒ උපාය මාර්ග වලට ගොදුරක් වෙන්නේ නැතුව ජායා මහත්මයා කරපු කතාව මට මැවිලා පේනවා මේ වෙලාවේදී. එතුමා මුස්ලිම් නායකයෙක් හැටියට මොකද්ද කිව්වේ? මම රට පුරා ගියා, මුස්ලිම් සංවිධානත් එක්ක කතා කළා, මම මේ සභාවේ ඉන්න මුස්ලිම් මන්ත්‍රීවරුත් එක්ක කතා කළා. අපි හැමෝගෙම ඒකමතික ස්ථාවරය, කිසිම කොන්දේසියක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. නිදහසට අපි පක්ෂයි, අප්‍රමාදව නිදහස ලබා දිය යුතුයි කියලා ජායා මහත්මයා එදා ප්‍රකාශ කළා. මට මතක් වෙනවා අර කොලොඩ් කියන එදා හිටපු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියා එදා ඉන්දියාවේ, ලංකාවේ නිදහස් සටනේ මේ අවස්ථාව කාටුන් එකල නගලා තිබිච්ච ආකාරය. එක පැත්තකින් ජින්නව වඩාගෙන ඉන්නවා ජවහර්ලාල් නේරු. ජින්නා අත දරුවෙක්, අම්මා කෙනෙක් විදිහට ජවහර්ලාල් නේරුව පින්නුවේ. අනික් පැත්තෙන් ඩී.එස්.එල් නායක අම්මා කෙනෙක් වඩාගෙන ඉන්නවා ජායව. එයා අත දරුවෙක්. ජින්නා කෑ ගහනවා මුරණ්ඩු විදියට ජවහර්ලාල් නේරු දිහා බලලා. පොඩි කරත් එකට නැග ගන්න හදනකොට ඉඩ දෙන්නේ නැහැ ඒකට මුරණ්ඩු විදියට. ජායා hina වෙච්ච මුහුණෙන් ඩී.එස්.එල් නායක දිහා ආදරෙන් බලන් ඉන්නවා. කාටුන් මේ කාටුනේ තුලින් කොලොඩ් පෙන්වන්න හැදුවේ මොකද්ද? ඉන්දියානු නායකයෝ කෙරෙහි ඉන්දියාවේ මුස්ලිම් ජනතාවගේ තිබිච්ච අපේක්ෂා බංගත්වය ජින්නතුලින් සංකේතවත් කළා ඒ කාටුනේදී. අනික් කාටුනේන් ජායතුලින් සංකේතවත් කළා මෙරටේ මුස්ලිම් ජනතාව බලාපොරොත්තුව, විශ්වාසය, තිබිච්ච ගෞරවය පෙන්වු කළා. මේක තමයි අපේ රට මාතෘ භූමියේ අනාගතයට පහන් තැඹක් වගේ අපට පෙන්වු කරන මාර්ගය ජායා. ජායාගේ දැක්ම මේකයි. අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරු කිරීම. එදා පරම විඤ්ඤාත සමිතිය කුලරත්න මහත්මයා ඕල්කට්තුමා ධර්මරාජයේ පටන් ගත්තේ, ආනන්දේ පටන් ගත්තේ, අපේ සාර ධර්ම වටිනාකම් අනන්‍යතාවයන් රැකගෙන නූතන අධ්‍යාපනය අපේ දරුවන්ට දෙන්න. ජායා රටපුරා යමින් සෛරාවල් ගොඩනැගුවේ අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන, සාර ධර්ම වටිනාකම් ආරක්ෂා කරගෙන නූතන අධ්‍යාපනය අපේ දරුවන්ට දෙන්න. විවිධත්වය තුළ එකමුතුව ආරක්ෂා කරන්න, මේක තමයි අපිට අවශ්‍ය. අපේ රටේ ස්ථාවර භාවය නැති කරන්න නොයෙකුත් එදා ක්‍රියාත්මක වුණා වගේ න්‍යාය පත්‍රවල අදත් ක්‍රියාත්මක වෙනවා. අපි අවදියෙන් ඉන්නට ඕනේ. ඒ නිසා මම තමුන්නාස සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ රටේ අනාගතය ගැන හැඟීමක් තියෙන හැමෝම අර තියෙනවා වරදක් කරන එක්කෙනාට වඩා ලොකු වරදක් කරන්නේ ඒක බලාගෙන නිහඬව ඉන්න බෞතරය කියලා.
ඉඳ නිහඬ බෞතරය හරි දේ වෙනුවෙන් නැගිට ඉඳලා අපේ රටේ එකම විවිධත්වය තුල එකමුතුව ඇති කරගෙන මේ රටේ අනාගතයේ අපේ දරුවන්ට අපි සාමකාමී රටක් හැටියට සංහිඳියාවති රටක් හැටියට සහජීවනයේ ඇති රටක් හැටියට බාර දිය යුතුව තිබෙනවා ඒ යුතුයකම ඉටු කරන්න කියලා අපේ රටේ තීන්දුව ගන්න ඉන්න උදවියකින් දේශපාලන ලක්ෂ්‍යයෙන් මාධ්‍යෙන් අධ්‍යාපන ලක්ෂ්‍යයෙන් සියලු දෙනාගෙන් ඉල්ලන්න මම මේ වේදිකාව අවස්ථාවක් හැටියට පාවිච්චි කරනවා මම මීට වඩා දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපේ වැඩිහිටි නායකයෝ අපිට පෙන්වපු මේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකාව සාමය සංහිඳියාව තියෙන සැනසීම තියෙන සමාජයක් හැටියට ආරක්ෂා කරන්න අපි හැමෝම අපේ වාකී යුතුකම් ඉටු කරමු කියන ඉල්ලීම නැවතත් අවධාරණය කරලා මේ පොත තමුන්නාස අතර පත් කරන්න මට උදව් කරපු ගොඩගේ මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම රංජන් ගැන කතා කරද්දී ආනන්ද මහත්මයා කෙටියෙන් කිව්වා ආනන්දේ මගේ විවාදයේ කණ්ඩායමේ නායකයා ඒ කාලේ විශාඛායකට මියුසිකල් එකට ගිහින් විවාද වලට ගියාම පුදුම ඉල්ලුමක් තියෙනවා රංජන්ට ඒ කාලේ ලොකු තේරීමක් තිබුණා හිතන්න ජීවිතයේ ස්ථීර සහකාරිය හොයාගද්දී කවුද තෝරගන්නේ කියලා ඒතරම් ඉල්ලුමක් ඉදට මට මැවිලා පේනවා මේ දවස්වල මේ මියුසිකල් විවාදයේ ආනන්ද විවාදයේ අවදි වලදී මගේ විවාදයේ කණ්ඩායමේ නායකයා අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම තරුණ තනතුරව දාලන ශ්‍රී ලාංකිකයයි කියලා මම විශ්වාස කරනවා එවගේම මොහන්ලාල් වේරු මට පස්සේ ආනන්ද විවාදයේ කණ්ඩායමට නායකත්වය දුන්න විශිෂ්ට කීර්තිමත් ආදි ආනන්දියෙක් ප්‍රධාන අමුත්‍ය හැටියට සහභාගී වෙන්න කියලා මම කරපු ආරාධනාවට ගරු කළා අද මෙතනට ආවා එවගේම රංජන් ජිනීවා නුවර ඉඳන් මේ උත්සවය සඳහාම දවස කියන්න මම කොහොම හරි හදාගෙන එන්නම් කියලා කිව්වා අද මෙතනට අවිල් ඉන්නවා රංජන් ඔබට බොහොම ස්තුතියි වේරු බොහොම ස්තුතියි ඔබට මේ දක්වපු සැලකිල්ලටත් ගෞරවයටත් එවගේම ජාවිද් යූසුප් මහත්මයා ජෛර විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා ජාවිද්ටත් බොහොම ස්තුතියි එවගේම අපේ මැදිස්ථානයේ කටයුතු වලට අපිට හැම වෙලාවෙම මඟ පෙන්වන අපේ ගෞරවයට පාත්‍ර වෙච්ච කන්වාසින කුඩිතුවක්ම එතුමාට මගේ ස්තුතිය පුද කරනවා මෙච්චර ලස්සන විදියට 5 ස්ටාර් ශාලාවක මට මේ උත්සවයේ තියන්න බෑ ෆවුසුල් හමීද් මහත්මයාගේ ශක්තිය මට ලැබුණ නැත්නම් එහෙනම් බොහොම ස්තුතියි ෆවුසුල් මගේ ගමේයා මිත්‍රයා අපේ ඥාතියෙක් ෆවුසුල් හමීඩියා ව්‍යාපාරේ සභාපති එවැගේම සෛරා පාලක සභාවේ සභාපති ෆවුසුල් හමීඩ්ටත් එවැගේම මේක සාර්ථක කරගන්න මට උදව් කළා පොඩි පොඩි දේවල් වලට අපේ හිතවත් උදවිය මට මතක් වෙනවා අමීන් මහත්මයා ඒ හිතවත් උදවිය සීල් දිනාටම මගේ ස්තුතිය මම නමින් කියන්න කැමති නෑ ඒ සීල් දිනාටම බොහොම ස්තුතියි යහපත් කාර්යයකට දායක වීම ගැන ඒ වගේම සෛරා විද්‍යාලයේ ආදිශ්‍යං මේ සම්බන්ධ මුහිද් මහත්මයා අක්‍රම් මුක්තාර් මහත්මයා බාකිර් මාක මැදිස්ථානයේ පාලක සභාව විශාල ශායියක් වුණා මට මේ අවස්ථාවට ඒ සීල් දිනාටම බොහොම ස්තුතියි කාගේ හරි නමක් කියන්න මට වැරදුනා නම් මම සමාව ඉල්ලා සිටිනවා ඒ වගේම මට ගෞරවයක් ආනන්දේ විදුහල්පතිතුමාත් සෛදායේ විදුහල්පතිතුමාත් දෙන්නම මේ 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 කටයුතු සඳහා මට දුන්න ආශිර්වාදය අපට අකුරු ගන්නපු ගුරුවරු ආනන්දේ කීප රාශියක් ඉන්නවා ආදි ආනන්දියන් රාශියක් ඉන්නවා සෛරාවේ ආදි ශිෂ්‍යයෝ ඉන්නවා ඒ සියලු දෙනාටමත් බොහොම ස්තුතියි මේ යහපත් කාර්යයට දායක වීම ගැන කිල්වින් සිල්ලා මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ලේකම්තුමා තිස්ස අත්තනායක මහත්මයා හෙළවුරුමේ උදේ ගම්මන්පිල මහත්මයා මේ සියලු දෙනාම එකතු කරලා මේ වන්නවත් උත්සවයේ පවත්වන්නට අවස්ථාව ලැබීම ගැන මම දෙවියන්ට ස්තුති කළා ඒ උදවියට ස්තුති කළා තමුන්නාස සිල් දෙනාටත් ස්තුති කළා අපේ රටේ අනාගතය යහපත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මම කතා ස්තුති කතාව අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි Knowledge Box, the value-based media network.